ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලිය වගේම එක්දින තරගාවලියත් මේ වෙද්දි පරාජය වෙලා ඉවරයි. කොහොම වුණත් 2019 ශ්‍රී ලංකාව සෙල්ලම් කරපු පළවෙනි එක්දින තරග දෙක නවසීලන්තය හමුවේ පෙරදුනක් මේ තරග දෙකේම 2018 දක්පු නැති දක්ෂතාවයක් අපේ ප්‍රතිකරුව පෙන්නවා. 2018 අවුරුද්ද පුරා එක්දින තරගවල එකම ශතකයක්වත් රැස් කරගන්න බැරි වෙලා හිටපු අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙන්නෙක් 2019 පළවෙනි එක්දින තරග දෙකේම ශතක දෙකක් ගහනවා. ඒ කුසල් පෙරේරා තිසර පෙරේරා මේ දිනගේ ශතක ජයග්‍රහී ශතක නොවුනට තනි ඉනිම් විදියට බලද්දී මේ ඉනිම් දෙක සුපිරි ඉනිම් කියලා විවාදයක් නැතුව කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව බිහි කරපු සුපිරි නායකයෙක් වගේම ප්‍රතිකරුවෙක් වන මහේල මේ තරඟ දෙකෙන් පස්සේ කියලා තිබුණේ තනි තනි දක්ෂතා විදියට බැලුවම කුසල්ගේ තිසරගේ දක්ෂතා විශිෂ්ට මට්ටමක තිබුණත් කණ්ඩායමක් විදියට අපි තව හැදෙන්න ඕන වගේම අපි කොහෙට යන්නේ කියලා හරි ඉලක්කයක් තියාගන්න කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්තර විචාරක කුටියේ ඉඳලා ලොකු හඬක් නගන රසල් ආනල්ඩ් මේ තරඟ දෙකෙන් පස්සේ ට්විටර් පණිවිඩ කිහිපයක්ම තියලා කියලා තිබුණේ කණ්ඩායමක් විදියට ඉස්සරහට යන්න කියලා. තරඟේ තියෙන කණ්ඩායමේ ක්‍රීඩකයා අතර නෙවෙයි කියන එක තමයි ආනල්ඩ් කියන්නේ. ආනල්ඩ් මේ විදියට කියන්නේ පහුගිය දවස්වල මාධ්‍යවල දැකපු දේවල් වගේම රසල් අපේ කණ්ඩායමේ දැන් තියෙන එකමුතුව ගැන දන්නා කෙනෙක් විදියට. කණ්ඩායමක් විදියට එකතු වෙන්න කියන උපදෙස රසල් මහේල දෙන්න දෙද්දි කුමාර සංගක්කාර තිසරගේ ඉනිම ගැන අපූරු කතාවක් කියලා තිබුණා. සංග කියලා තිබුණේ තිසරගේ ඉනිම සජීවීව බැලුවත් ඒ ඉනිමේ හයිලයිට් බැලුවත් දෙකේම වෙනසක් නැහැ. දෙකම එක වගේ කියලා. ඒ වගේම ඉස්සරහට තවත් විශ්වාසයෙන් පහර දෙන්න කියලා තමයි සංග තිසරට උපදෙසක් විදියට දීලා තිබුණේ. අපි බලමු මේ උපදෙසත් හිතට අරගෙන ඉස්සරහ තරඟවලදී අපේ කණ්ඩායම වෙනසක් කරයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.